ශ්‍රී ලාංකික අපගේ ආහාර රටාවට අනුව මිරිස්වලට ඇත්තේ සුවිශේෂී තැනක්. ඒ අමු මිරිස් හා වියලි මිරිස් වශයෙන්. ලංකාවේ වියලි කලාපික ප්‍රදේශවලත් අතරමැදි කලාපවලත් ගොවීන් අතර ජනප්‍රිය භෝගයක් මිරිස්. හොඳින් ජලවහනේ සිදුවන කාබනික ද්‍රව්‍යවලින් පොහොසත් වූ දුඹුරු වැලි සහිත ලෝම පස මිරිස් වගාවට සුදුසු වෙනවා. පැතිරුණු වර්ෂාවත් වියලි කාලගුණික තත්ත්වයත් හොඳ වගාවකට මග පාදනවා. කෙසේ වෙතත් ගුණාත්මක බීජ භාවිතයෙන් කරන ක්‍රමවත් තවාන් පාලනය තුළින් ලබා ගන්නා නිරෝගී දිරිමත් මිරිස් පැල සාර්ථක මිරිස් වගාවකට අත්‍යවශ්‍ය සාධකයක්. 2015 දී අපි ඇත්තටම ඉතාමත්ම උසස් තත්ත්වයේ මිරිස් ප්‍රභේදයක් ගොවීන්ට දායාද කරා MyCHHY1 කියලා එක සහ 2017 දී දෙවෙනි අපේ දෙමුම් ප්‍රභේදය MyCHHY2 නිකුත් කරා. එතෙන් අපිට කියන්න ආඩම්බරයි මේ ප්‍රභේදයන් දෙකෙහිම අස්වනු ගත්තා පස්සේ රතු මිරිස් වියලි මිරිස් අපිට ගන්න පුළුවන් හෙක්ටයාරේ ටොන් 7.8ක්. ඒ කියන්නේ හෙක්ටයාරයක් හොගා කරලා වියලි මිරිස් කිලෝග්‍රෑම් 7500 ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකේ අපි ගුඩා ගොයිම් මහත්තුරු වගා කරන්නේ වියලි මිරිස් වලට නෙමෙයි අමු මිරිස් වලට. එතෙන්දී අපිට ගන්න පුළුවන් අස්වැන්න මෙට්‍රික් ටොන් 40ක් කිලෝග්‍රෑම් 40,000ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම ඇත්තටම මුළු ආසියාතිකරෙම දකුණු ආසියාතික ප්‍රදේශවලින් රටවල් වලින් නිෂ්පාදනය කරන දෙමුහුම් ප්‍රභේද තියෙනවා. ඒවට එක ඒවා අපේ රට තුළ වගා කරොත් එහෙම ඒවා අභිභව අපේ දේශීය දෙමුහුම් ප්‍රභේදයන් දෙක අසුණු පෙන්වා දීලා තියෙනවා. ඒක ඇත්තටම ගොඩක් සන්තෝෂයට කාරණයක්. සාමාන්‍ය විවෘත පරායික මිරිස් ප්‍රභේද වලින් අපි ගත්තේ වියලි මිරිස් නම් හෙක්ටයාර ටොන් 1යි. අමු මිරිස් ගත්තොතින් හෙක්ටයාරේ ටොන් 7ක් 8ක් වගේ ප්‍රමාණයක් ගත්තේ. එතකොට ඒවායේ අසුණු විභාගයක් තිබ්බේ සාමාන්‍යයෙන් ටොන් 10ක් 15ක් වගේ ප්‍රමාණයක්. එතකොට හෙක්ටයාරේ ටොන් 10ක් 15ක් තිබිච්ච එකකින් ටොන් 50ක් ගන්නවා කියන්නේ ලොකුම පිම්මක්. එතකොට මේ ලොකු පිම්මට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන ඇත්තටම තාමත්ම හොඳින් රෝගහා පලිබෝධවලට රුද්දීමේ හැකියාව. විශේෂයෙන්ම මිරිසගාවේ තියෙන අපිට තියෙන මේ අපේ උෂ්ණත්වයේ වැඩි ප්‍රදේශයන් වල තමයි ගොඩක් රට මිරිස සවන්නේ. අපිට තියෙන ගැටලුවක් තමයි කොළකොඩු වීමේ තත්ත්වය. මේ කොළකොඩු වීමේ වෛරස් තත්ත්වය, කොළකොඩු වීමේ පැලමැක්කා, ඒ වගේම කූඩිත්තා, මයිතාවන් වගේ සත්තුන්ගෙන් ඇතිවන හානින්ද විශාල අසුණු හානියක් සිද්ධ වෙනවා. නමුත් මේ දෙමුම් ප්‍රභේදේ හඳුන්වා දීමත් එක්කම ගොවි මහතුරුන්ගෙන් වෙන වචනයක් තමයි මහත්වයේ මේකට අපි අඩු ආර ගන්නත් තමයි බෙහෙත් ගැහුවේ. ඒකින්ද අපිට පේනවා මේක හොඳට වෘද්ධීමේ හැකියාවක් තියෙනවා කියන ගොවි මහත්තයාටම ඒත්තු ගියා කියන්නේ ඇත්තම ලොකු ජයග්‍රහණයක්. අමු මිරිස් නිෂ්පාදනයේ දින අපේ ගොවි මහත්තුරුන්ට මේ වෙනකොට හොඳ ස්ථාවර මිලක් ලැබෙනවා. ඒ විදිහට වියලි මිරිස් වලටත් හොඳ ස්ථාවර මිලක් ලැබෙනවා නම් අපේ වියලි මිරිස් අවශ්‍යතාවය අපිටම සලසාගත හැකියි. අපේ දේශීය දේවල් අපි වලට තැනක් දෙන්න ඕන නම් දේශීය ගොවියා ආරක්ෂා කරන්න ඕන නම් අපි කරන්න ඕන ටිකක් වැඩි මිලක් ගියට කමක් නැහැ. නිෂ්පාදනයේ උසස් නම්, ගුණාත්මකයේ උසස් නම්, එයින් පිටරට සල්ලියක් නැත්තම් අපිට පුළුවන්කම තියෙන්න ඕන රුපියල් 700ක් 800ක් දීලා මේ පාරිභෝගිකයට පුළුවන්කම තියෙන්න ඕන ඒ විලි මිරිස් කිලෝවක් ගන්න. ඒ ගත්ත කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද වසවිසක් නැහැ. අපි කන්නේ පිරිසුදු මිරිස් නම්. අනිත් එක තමයි කියන්න ඕන විශේෂම කාරණයක් තමයි අපි ආසියාකරයේ ගත්තාන් පස්සේ මොකද අපි මිරිස් පරිභෝජනය අතින් අපි ගොඩක් වැඩි. ඒ වගේම තමයි අපි කඩතර රහට කන්න පුළුවන් මිනිස් වීන ශ්‍රී ලාංකිකව. එතකොට ඒ කඩතර රහට සැරට කනකොට අපේ මිරිස් වල තියෙන සැර ඔය ගෙන්න ඕන මිරිස් වලවත් ආසියාවේ තියෙන නිෂ්පාදනය කරන සෙසු මිරිස් වලවත් නැහැ. ඒ තියෙන සැර සහ ඒ සුවඳ ඒ පාට ඇත්තටම වෙනත් මිරිස් වල නැහැ. එහෙනම් අපි කමක් නැහැ වැඩි මිලක් දුන්නට. 700ක් 800ක් ගිවලා මිරිස් කිලෝවක් ගත්තට කමක් නැහැ. මොකද අපි එක්කෙනෙක් ගත්තොත් එහෙම අපි ඒක පුද්ගල වියලි මිරිස් පරිභෝජනය ගත්තොත් එහෙම අපි අවුරුද්දක් එක පුද්ගලයෙක් කන මිරිස් ප්‍රමාණය ගත්තොත් එහෙම වියලි මිරිස් නම් කිලෝ 2ක් 2.5ක් වගේ අමු මිරිසුත් කිලෝ 2ක් වගේ ප්‍රමාණයක්. ඒතර අපිට බැරිද ඔය මිල දරා ගන්න? අපි ගණන් හදලා බැලුවොත් එහෙම අපේ දෛනික මිරිස් අවශ්‍යතාවයට එක්කෙනෙකුට විදන් වෙන රුපියල් 5ක් වගේ ප්‍රමාණයක්. ඉතින් අපිට ඒක කරන්න පුළුවන් වෙනවා.
අපි කතා කරමින් හිටපු MICHHY එක කියන මේ දෙමුම් ප්‍රභේද තමයි තියෙන්නේ. බලන්න දැන් මේක ඇත්තටම මේ මේ මට්ටමට කරල් එන්න ওই මහත්තුරු අපිට හදා ගන්න පුළුවන් නම්. ඇත්තටම එතනින් තමයි අපි අර කියපු ලොකු අස්සනට යන්න පුළුවන් වෙන්නේ. අපි අස්සනු නෙලීමේදීත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද සමහරක් වෙලාවට වෙඳපලේ මිරිස් මිල ඉහළනත් එක්ක මිනිස්සු අපි මේ ගොවි මහතුරුගෙන මේ තරු නැත්තම් ලපටි මේ දලු කරල් ඒවත් කඩලා දෙනවා. එහෙම නෙවෙයි අපි අමිරිස් කඩනවා නම් අපිට කරලක් ඇල්ලුවාන් පස්සේ මේ තේරෙනවා ටිකක් තද ගතියක් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේ තමයි කඩන්න ඕනේ. අමිරිස් කඩනවා නම් එහෙම. එතකොට මේ වගේ කැඩුවට පස්සේ අපිට මේ මේ මට්ටමේදී ගත්තොත් තමයි අපිට ඔය හෙක්ටයාරයට ටොන් 40ක් 50ක් අමිරිස් අසන්න ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඇත්තටම වියල මිරිස් අපි හදනව නම් එහෙම අපි දන්නවා මේ ඉදුණු කරල් මේ ප්‍රභේදය නම් ඉදුණු කරල් සාමාන්‍යයෙන් කිලෝ 4.5ක් වගේ 4.5ක් 5ක් වගේ ගියන් පස්සේ තමයි අපිට එක වියල මිරිස් කිලෝවක් ගන්න හම්බෙන්නේ. ඒකට අපි ගණන් හදලා බැලුවොතින් එහෙම මිරිස් වලට රුපියල් 100 ගානේ තිබ්බොතින් එහෙම මේ රතු මිරිස් කරල් වලට අපි 100 ගානේ තිබුණ කිලෝ එකක් වෙලිට නැතිව. එතකොට 450ක් 500ක් වගේ 550ක් වගේ මිලක් යනවා අපිට एक वील मिरीस किलो वक निष्पादने करें इधन कराल तीन को असन पड़ी अड़ी मैं सामान्य कराल इवत करना अलती अलती माल कराल लवील गई असन वेड इतकोट कोहमुना अपीट मे रात मिरीस वील मिरीस दिन्न पुलवा किलो एक गोई महत्ट दिन्न पुलवा रुपये हाईसी हाईसी पनाहाट एम किसी बायाक नहीं गोई महत्व बायन तो वगा ඒ ගණන් වලට දෙන්න පුළුවන් නම් අතරම දැන් නව රජයේ ප්‍රතිපත්ති මේ තියෙන කරන් තිනවා අපි ඉස්සරහට වියල මිරිස් පිටරටින් ගෙන්නන්නේ නැහැ දේශීය මිරිස් නිෂ්පාදනය වැඩි කරනවා ওই මහත්තුරුන්ගෙන් රුපියල් 650ට වගේ මිලකට වියල මිරිස් මිලදී ගන්නවා කියලා. එම தত্ত্বය ඇති කරනවා නම් අතරම ගොවි මහත්තුරුන්ට කිසිම බයක් ඇති වෙන දෙයක් නැහැ. ඒ ඇයට මේ ප්‍රභේදයන් වගා කරලා ඉතා හොඳ අස්වැන්නට යන්න පුළුවන්. අපි ගණන් හදලා බලුවොත්ින් එහෙම අපි කිව්වා හෙක්ටයාරයකට වගා කරොත්ින් එහෙම වියල මිරිස් හදා ගන්න පුළුවන් අපිට ටොන් 7ක් අපිට ටොන් 7ක් කියමු කිලෝ 7000. මේ කිලෝ 7000 අපි රජයෙන් ගත්තා නැත්නම් අපි විකුණුවා කියමු රුපියල් 600 ගානේ. එතකොට අපි 7000 වැඩි කිරීම 600 කියුවොත් ඉන්නේ අපිට රුපියල් මිලියන 4ක්. ඉක්මනින් මුදලක් අපිට හම්බ වෙනවා. ආදායම් වශයෙන්. ගොවි මහතුරු මේ ප්‍රභේදය වගා කිරීමේදී ඇත්තටම මේ සරල වර්ෂාවෙන් වගා කරන තාක්ෂණයෙන් ගිහිල්ලා මේ අස්වැන්න ගන්න බෑ. ඒක කිය යුතුයි. එතකොට ඒ ඇයට සිද්ධ වෙනවා එක්ක විසිරුන් ජල සම්පාදන පද්ධතියක් නැත්නම් බිඳුල සම්පාදන පද්ධතියක් වැඩිපුර කාබනික පොර දාලා වැඩිපුර වසුණක් පිදුරු වගේ වසුණක් දාලා කරන්න. එතකොට නැත්තම් බිඳු දල හෝ විසුරුන් දල නැත්තම් වතුර පොම්පයක් දාලා වගාලින්දකින් වතුර ඉහලා කරන්න වෙනවා. ඒතර සාමාන්‍යයෙන් අපි ගත්තාන් පස්සේ මේ නිෂ්පාදන වියදම ඒ ඇයට පියල් ලක්ෂ 8ක් 10ක් වගේ හෙක්ටයාරයකට වැය වෙන්න පුළුවන්. සතියේ හානියක් තිබුණත් මේ අර හානිය හින්දා ඩැමේජ් එක හින්දා රතුපාට වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඒ වගේ කරලුත් ඇත්තරම සුදු වෙන ගන්නවා. සුදු වෙනවා කියන්නේ සමහරක් වර්ගවලත් එහෙම තියෙනවා. ඒවා වැඩිපුර සුදු වෙන බලනවා. විලිමේදී. වියලි මිරිස් නිෂ්පාදනයේදී අස්වනු නෙලීම වගේම මිරිස් බියලා ගැනීම කෙරෙහි අපි සැලකිලිමත් විය යුතුයි. මේ තුලින් ගුණාත්මක මිරිස් නිෂ්පාදනයකට යොමු විය හැකියි. අපි ඇත්තටම කිව්වේ 100ක් රතුපාට වෙච්ච කරල් කඩන්න කියලා. ඒ වගේම තමයි සමහරක් වලට ගොවීන්ට නිතරම මේ කරන්න බැරි හින්දා සමාන දෙකට වරක් වගේ කඩන හින්දා 90ක් 95ක් වගේ ඔන්න මෙන්න ඉඳලා සම්පූර්ණ වෙන තිනවත් කඩන්න පුළුවන්. එහෙම කඩල ඉවරලා අපි කරන්නේ දවසක් විතර වගේ පවනේ. ගොවි මහත්තයා නම් ගෙදර ඇතුලේ එළියට හලලා බෑග් එක දාලා තියන්නේ උර පිටකට හලලා තියලා තියෙනවා. ඊට පහුවෙන්ද දැන් තමයි අපි මේක වෙලන්න ගන්න. විලිනම ගැනීමේදී මුලින්ම ටිකක් මද පවන වගේ වෙලෙ නැරලා දවසක් දෙකක් ගියාට පස්සේ තමයි තද සූර්ය රශ්මියට අපි යොමු කරන්නේ. ගොඩක් රටේ වල පාරේ වෙලන්නේ. තාරපාර ගොඩක් රත් වෙනවා වෙලනවා. එහෙම නැත්නම් ගල් මතු පිටක් වගේ වහලේ ඇස්බස්ස සීට් එකක් උඩ තකරමක් උඩ වගේ තමයි වෙලන්නේ. එතෙන්දී ගොවි මහතුරු බලාපොරොත්තු වෙන මේක ඉක්මනින් වෙලා ගන්න. නමුත් ඒකේ ගොඩාක්ම
වැරදි ක්‍රමයක් කියලා. මොකද අපි ඒක මතක් කර දෙන්න ඕන. එතකොට තමයි අතර මිරිස්වල ගුණාත්මය බාල වෙන්නේ. එහෙම වේලද්දි වෙන්නේ දවසට දෙකට මේක වේලනවා. එතකොට වෙන්නේ ඇත්තටම මේ මත පිටින් තියෙන ස්තරය විතරක් තදවුවට රත් වෙලා කර වෙනවා. එතකොට මේක අල්ලන්න සරසර ගාල සද්දෙන් එනවා. ඊට පස්සේ ගෝණියට දාන්න. ගෝණියට දාලා ටික කාලයක් තියෙනකොට විශේෂයෙන් මාසයක් දෙකක් අපි දැන් විලිමිරිස් වගේ දෙයක් අපි ගබඩා කර තියාගන්නවා මාස 5ක් 6ක් කාලයක්. එහෙම තියාගන්නකොට වෙන්නේ ඇත්තමනේ ඇතුලේ තියෙන හින්දා කාලයක් යාමේදී මේක ඇතුලේ පුස් හැදෙනවා. එහෙම හැදෙන්නේ මේ අර බිම දාලා පාරේ එහෙම වේලනකොට. ඒ නිසා අපි පැහැදිලිවම විලිමිරිස් නිෂ්පාදනයේදී ගොවි මහතුරුන්ට සහ අපි සාමාන්‍ය ගෙදර අපි මිරිස් කරල් 10ක් ගස් 10ක් 12ක් තිබිලත් පොඩ්ඩක් හරි ප්‍රමාණයක් වෙල ගන්නකොට නිකන් බිම හෝ විවෘත මතුවිටක් මත දාන්න එපා. හොඳම උදාහරණයක් තමයි මෙන්න මේ වගේ ටාපෝලින් එකක්. රෙද්දක් වෙන්න පුළුවන්. පැදුරක් වෙන්න පුළුවන්. ගම්බද ප්‍රදේශවල පැදුරක් භාවිතා කරන්න පුළුවන්. නැත්නම් අර වියාගත්තු පොඩි අර පංගුලින් වියන පැදුරක් වගේ කොටසක් වෙන්න පුළුවන්. නැත්නම් පාරන රෙද්දක් වගේ දෙයක් මතුවිට දාලා වේලන්න. එතකොට මෙහෙම මිරිස් වේලන්න යනකොට අපි කිව්වේ දවස් 4ක් 5ක් ගත වෙනවා මේ මිරිස් වේලන්න. එතකොට ගොවි මහතුන් සිද්ධ වෙනවා ටිකක් වැඩි කාලයක් සමයක් වැය වෙනවා. ඒ නිසා ඒකත් එක හේතුවක් කියලා තියෙනවා විලිමිරිස් නිෂ්පාදනයේ අඩු වෙන්න. ඒකට හොඳ විකල්පයක් වශයෙන් අපිට හඳුනා දෙන්න පුළුවන් විශේෂයෙන්ම අපි මේ MICH HI1 ප්‍රභේදයේ විලිමිරිස් නිෂ්පාදනයට ඉස්සරහට යනවා නම් රටේ විලිමිරිස් නිෂ්පාදනය වැඩි කරන්න උත්සාහ කරනවා නම් අපිට සිද්ධ වෙනවා ගොවි මහතුන්ට මේක මේ දවස් 4ක් 5ක් ඒ ආයත මේක විශාල ප්‍රමාණයක් වේල ගන්න ගියාන් පස්සේ ශ්‍රමය වැඩියෙන් යනවා. ඊට පස්සේ අපි දන්නවා සමහරක් වෙලාවට අපි දිගටම අවුව තිබ්බත් හිලි කලාපේ වුණත් හිටි හැටි වර්ෂාවන් වෙනවා. එතකොට මේක අකුලන්න ඕන ආයි දාන්න ඕන ටිකක් මේක හිරිහරයක්. වදයක් වෙනවා. වදයක් වෙනකොට ওই මහත්මිය මේකෙන් ඈත් වෙනවා. ඒකට විකල්පයක් වශයෙන් යෝජනා කරන්න පුළුවන් අපිට අතන වියලන යන්ත්‍ර. අපි කියනවා ඩ්‍රයර්ස් කියලා. ඒ වගේ යන්ත්‍රයක් භාවිත කරන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් විදේශ රටවලින් ආනයනය කරන මේ වියලන යන්ත්‍රයන් ඩ්‍රයර්ස් තියෙනවා. එක සැරේකට ඒවායි කිලෝග්‍රෑම් මේ වගේ රතුපාට මිරිස් කිලෝග්‍රෑම් 300ක් විතර වගේ දාන්න පුළුවන් වියලන යන්ත්‍ර. ඒ වගේ දාලා සෙන්ටිගේ අංශක 60 70 වගේ උෂ්ණත්වයේ පැය 10ක් 12ක් විතර වගේ විලිම කරොත් මේ අපිට ඉතා උසස් තත්ත්වයෙන් යුත් හොඳ ගුණාත්මක යුත් විලිමිරිස් නිෂ්පාදනය කර ගන්න පුළුවන්. ශ්‍රී ලාංකික අපගේ ආහාර රටාව තුළ සුවිශේෂී ඉල්ලුමක් ඇති මිරිස් වලින් අපි ස්වයං පෝෂිත වූ දින ගොවි මහත්වරණේ ඔබේ අතමිට සරුවන වාසේම අපි අත්කරගන්නේ ආහාර සුරක්ෂිතතාවයයි.